වෙලියත්තේ ඝාතකයන් දෙදෙනා ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමේ ප්‍රවෘත්තිය දුරදිග ගිය නයිට් ක්ලබ් ගැටුමෙන් කට්ටියම කොටුවේ කියලායි කීර්ති මෙන්ඩිස් වර්තාවක් අරන් එන්නේ. පසුගියදා වෙලියත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනයේ වෙඩිකරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ ඩුබායිහිදී සැඟව සිටියේදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලායි එරට ආරංචි මාර්ග ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් කිසිම කෙනෙකුට තවත් කෙනෙක්ගේ ජීවිතයකට හානි කරන්න අවකාශයක් නැහැ, පුළුවන්කමක් නැහැ, අයිතියක් නැහැ. ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මේ ශ්‍රී ලංකිකයන්ද ඉන්නවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ලද අපරාධකරුවන්ද ඉන්නවා කියලත් අනාවරණය වෙලා තියෙනවා. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මේ අපරාධකරුවන් සියලු දෙනාට එරෙහිව රතු නිවේදන නිකුත් වී ඇති බවත්, ඔවුන් අතර ඌරගහ මයිකල් නැමැති අපරාධකරුවාද ඉන්නවා කියලත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මූලික තොරතුරු මේ වන විටත් මෙරට බලධාරීන් වෙත ලබා දී ඇති බව තමයි වාර්තා කරන්නේ මව්බිම් පුවත්පත. බෙලියත්තේ ඝාතකයන් ඇතුළු පිරිසක් මේ ආකාරයට ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට හැකි වීම